තුмуූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාවතුළින් විකාශයකිරීමට ප්‍රචාරයකිරීමට ධර්මදානය සිදුකිරීම සඳහා රාජගිරිය කළපළාව පදිංචි හේවිදි මලීෂා කරවිට දියණියගේ දෙමාපියන් විසින් මෙම උතුම් ව ධර්මදේශනය සඳහා සැදැහැති දාකත්වය දරාතිබෙනවා උතුම් ව ධර්මදානයන්ගෙන් ජනිතවන්නා වූ මහාපුුණ්‍ය ශක්තින් හේවින්දි මලීෂා කරවිට දියනියගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුව සැලසේවා අනාගත දිවිය සාර්ථකවේවා පරලෝ සැපත් හබ් අයිල පෙරුමපාණන් ආනන්ந்த කරවිට පියාණන් සුමනාතෙන්න්න කෝන් කරවිට මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාත හිතමිත්‍රාදීන්ට සසර දුකින් අත්මිදීම පිණිස මෙම කුසලය හේතුවේවා. ලීලා අයිලබ පෙරුම මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවේ ලබී උතුම් ධර්මාවබෝධය ලබේවා. එසේම දෙවන්ගේ කරවිට දියණිය ඇතුළු, ඥාති දපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී චිරජීවනය සැලසේවා. ගෞරවනය දේශක්‍යාණන් වහන්සේට පාර්ථනා කරන බෝධිහකින් නිර්වාණවබෝධහෙැබීම පිණිස මෙම පුුණ්‍ය කුසලය හේතුවේවා. සියලු දෙනාටම නිදුක් මිරෝගී සුවපත්භාවෙන් ලැබේවා. ඉක්මන් භවේකදීම සසර දුකින් අත්මිදීම පිණිස මෙම පුන්නෙ කුසලය හේතු පාරමිතාවක් ම වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියයා ආශිර්වාද කරනවා. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස සු්ඥතෝලෝකං අවක්කං සූමෝගරාජ සදා සතු. තානු දිිට්ිින් වූ හච්ච ඒවන් මච්චු තරෝසියා ඒවං ලෝකං අවංතං මච්චුරාජාන පස්සතතිී ධර්මාණු ශාසනාවහි සැදැවර අනුග්‍රහක දායකත්ය දරන්න වූ පින්නතුන් ප්‍රමුmuka ධර්මානු ශාසනාවර ෑර්මීම ස්වණයකිරීීම සඳහාාව ධනමු කොලා වූ ලංකාවාසී ලෝකවාසී සැදහැවතුන හිතවතුනිි අනුගහක බෞතුන් අපට ටිකක් දිග මාතෘකාවක්්‍ය දිරිපත් කරමින් එන්න මෙහෙම ඉල්ලීමක් කරනවා. සිත සාමාධිමත් වනසේ ආනාපාන සති භාවනාව වඩන ආකාරයත්. ආස්ත්‍රව අනුසය මිති අනුනිමිති ආදී පැහැදිලි කර නිවනටයුවන ධර්ම දේශනාවක්. මේ ඔක්කමටික කියන්න පුළුවන් නිසාතම ගාතාවක් ගත්ත ඒ සූත්‍රයේ තිබෙන සූත්‍රයේ පැහැල්ලි කරන නෙවී ගත්ත. මෙන්න මේ ගාත්තාව බුද්ධ දේශනාවක් වසය නොබ විශ්වාස කරනවා නම් මේ සඳහන් විදිහට ඔබ හැඩ ගැහෙන්න්න ඕන. කවරුහර කවුරු කවුරු හරි කියපු එක එක් කෙන කරන විහට නෙවෙේ මේ සඳහන් විදියට හැඩගැහෙන්න්න ඕනැ න එකතමයි මෙත්‍රපිටක බොහෝ දේවල් කියවෝ කෙනෙක් වසෙන්සා නොගමන ඉපතිපදාවක ඉන්න කෙනෙක් වසෙන් වඩවුන දේ පිළිවඳ මට තේරෙන්නේ. ඒ ගාතාවට යන්න පසුආ අපිැ සිත සමාධිමත්වනසේ ආනාපාන සතිභාවරණරන ආකාරය කිව්වාම මේකේ දැක්ම නොගැමරුවයි. මේ වචනෙන්ම කියවෙන්නේ මේ උසම එහැල පහළ ගන්නේ එකට අනාපාන සතිය කියනවා කියල තමයි මෙහි තන්ගෙන්නේ. සිත සමාධිමත්්‍යනාකාරය කොහොමද වෙන්නේ. ඔබට තේරනාද ඔබේ සිත වන්දුරෙක් අත්තෙන් අත්තට පණින් නවගේ අතරක් නැතුව. නට කනෙ නාසට නාසේදදිවට දිවෙන් කාට ෝබෙන් දසට දේසෙන් මහට මොහි ඒරිසියවට ර්ුවී නෝඒවගේ මේවා තිබෙන්න වූ ආතතිතුල දැවෙනෝ සරලෝන්න හැම සිතුවිල් ලක්තුලම මේක මහත් පීඩනයක් නේ දබට මේක තමයි දුක මගත බාග වාර්ු සත්‍යය දුක කියන්න මේක තමයි දැන් මේක එන්න ඇත්තුව ඉන්න්න ඕන කෙනෙක් ඇැමති මේක එන්නේ නැතුව ඉන්න බහෝන කෙනෙක් කැමතියි. ඔයි පෝට් සිල් සමාදන් වෙන්න ගියාපු හම පන්සලේ පරිසරේ අරවා උපදිින්ට කාරණානෑ ගෙදර වරිසරේ එතකොට ටිකක් සැනසිල්ලයි දස් දෙකත්තුනක් වන්ධනාගමනක්ග්‍යහම අලුත් පරිසරයක් අර පරණය උපදින්දය හම්බවෙන්න ටික් සැනැසිල්ලයි මේ ඔබ හොයන්න සැනසිල්ල බාහිරයෙන් ගන්නවා චිත ඇතුළත කාරණායියටට ඇදි ඔබ නුසුන් කර බව දන්නන්නේ නෑෝ එඒ හමු නොවන නිසා සැනසල්ලයි මේකෙම දිගුවක් තමයි බුදුන් වහන්සේ පහළුවෙන්ට පෙහිටු සමාජය වෙ ලෞකික සමාධි කියල එකක් හබා ගත්තේ අරවානක වලක් වන්න මතක තබා ගන්නනවා එතකොට ආනාපාල් සති කියන ඔබ කියන එකෙන් විතරක් නෙමේ ඕනෑම කමට හනකින් ඕනෑම අරමුණක් වැඩීම තුළින් සිත සමාධිගත කරන්න පුළුවන් සමාධි ගත වෙනවා කියන එකේ තේරුම අ විවිධ අරමුණ වෙනුවට සංසුන් එකාරමුණක තියෙනවා කියන එක. නමුත්මා ඔට ඉදිරිපත් කර ලදිති සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ පැහැදිි කර වධරවා නැත්තම් මහකච්ඡාය මහරහතන් වහන්සේ ආනාපාන සති කියන්නේ උස්ම කියල පහළ ගන්නවාට නෙවෙයි කියලා. එක තේරන්න මොකක් දේ වදර ලතිබන්න කිය. මේ පසුගේ දිනවල හොට පැදිලි කරනවා මවකුසින් බිහිවී වෛද්‍යවරයකු ගෙහ හෙදිකගගේ උදක්්වෙන් හුස්මවැටන තැන් පටන් සි නැති කොත් එෙම අවස හස්ම යනතුරම කරන්නේ දිවාරායාදක මකද හුස්ම හළ පාලගන්නන්නේ එක ඔබ කරනවා අනේ ඒක සාරිීක අවශ්‍යතාවයක් නේ ඒ ගැන කිසිදු අවධානයක් යොමු කරන්නේ අපි නවමුත් බුදුරජාණන් වහන්තේ මේ ස්වභාවික සිදුවන දෙයින් ඔබට සතිය කියන්නේ මොකක්්ද කියලා පුරුද්දු කරන්න හදනවා ස්වභාවික ඇතුළල් වෙනවා වෙන ද දන්නේ නෑ දැන් දැනෙනු නාසේකතියන් හිටියත් පකන දදි තිය හිටියත් පිම්ින ඇැලනවා නකේ තේරුත් දැනෙනවා තියනක මයිටේහට ක මහලු වැඩක් කියලන්න ඉතන්න එපා පිටවෙනවා දැනෙනෝ ඇතුළීමට පිටීමට සති කියන්න නෑ දැනවාවට සති කියන්නේ එතකොට නැවත නැවතත් ඒක දැනෙනකොට වෙනත්දේවල් දැනෙන්ට ඉඩ නැතුව යනවා එකට ගෞඩ හම දැනර සිත්තා ්‍යන්තරයේ තබා තිබෙන්න්න අවු දැවිලී ඇැලි හිතටේ නැති සසුන් බවටෝ බැලෙනවා පිය කරනවා. පටි කර්මස්ථානය වැඩුවත් අපපකර්මස්ථානය වැඩුවත් තව පිම්බීම හැකිලීම වැඩුවත් තව මොනවා වැඩුවත්තුය කර්මස්ථාන කියනකෙන් කරන්නේ ඔන්න විදිහට අරමුණක් වඩලා අනිත්ව අයින්ඩ දෙෙන් නැතුව එකම සමාදියකට ඔය ගන්නේ මේකට බුදු දහම දැන ගණඩ ඕනනෑ මෙතනින් එහා පැතට පාරකුත් තෑමයකි ඔය මට හමුණ සමහරය කියලා තියෙනවා දැන් ඔයවාඩද සමාදිය ඇත් යෙන්නේ එනම් හොම ඉඩ කියලු කියලබෙන්නේ හැවතින් කවරුත් කියල නෙේ ඔය සමාදියය ම අසුව එකේදකයිද හොයා ගත්ත ඇසු නම ත්‍ර දක් ඕක පලල් කරන්නද අද න්ද වහන්සේුන ධර්මය දන්න ඇතුව පලල්වෙන අතමා භාවිතාන කොළොත් අඩුවෙනවා නමුත් සමාදිය වෙනයි චිත්තා භ්‍යන්තරයේ තියන කෙලෙස් වෙනයි ගැටනකට ඒවායනය කලක්වන්න බෑ මේ රහසෝභ ඉගෙන ගන්න හංගලත් තියන්න බෑමවා ඒ මගැරීමේ කලාව එනිසා ධර්මය නොදැන වඩන්ඩ පුළුවන් සමාධයක් මේක ය සමාදියයේ යම්කිද ඒහාට ගියා පමතියෙනන සසුන් බවට තමයි ්‍යානකීන වතනයක් පාවිච්චි කරන්නේ දැනට සම ඇදනවාගේ කියලා කියන්නේ. ඉතින් ලපේ රටේ තියන අදහදත්තම ය සමාධියයක් ලබාගෙන විදර්සනාවඩන්ට ඕන කියන එක. එකතිමත් තිවිට බුද්ධ වතිනයට ගැල පෙන්න්නේ නෑ. ඇයි? කොමද පහන සංඥාවගන් ලතින් සමාදියක ඉන්ට කියලද. සමාධියකින් ව අනන් කොහොඳ කාමවිතර්කය උපදදින්නේ. සමාධකින් වනන් කොහොඳ ව්‍යපාදිී තර්කය උපදින්නේ. සමාධකින් වනන් කොහොඳ විහිංසාවිතර්කය උපදින්නේ. ප්‍රහාණය කිරීම සඳහා කාමවිතර්කය ව්‍යාපාධි තර්කය විහිංසා විතර්කය උපදින් ඕන කියලනද තින් සමාධයක් කදාගත්හ උපදිනවාද. මෙවා පරස්පර විරෝධී වෙන්න බෑ නොතන මත ධාරින් සමඟ. මම කතා කරන්නන්නේ මුබුදු සමය තිබෙන ගැන්වීමම් සම අදහස් විතරයි අපි බලම මහාකච්ඡායන හිමියන්ගේ මේ සංසුන් සමාධිය පිළිබඳ දිට්ට ස්වභාවය අන්න එකකට අත් කරමතාන යෝගීන්ගේ සමාධිය පස්සේ ඔබේ අන බව ඔබට ප්‍රත්්‍යයක්ෂ වෙනවා නම් හොඳයි මේක මේ ධර්මය පිළම ද අවදධක ක කියන් ෝනෙක් නකෝ දම්මතරන ගච්ා නෑ ය තින්. බුද්ධන් දම්මම් සංගම් සරණන් ගච්චාමිතුල තියෙන් ඕෝන දෙයක් ධර්මය තේරුම් ගත්තයෙන් පසෙ කරෙන් ඕන රණයක් අත කළම තානයෝගින් මොනම ධර්මයක් වත් නැතුව සමාධයක් කදා ගත්තා නමුත් ඒක බුදු වහන්සේ හෙළි කළ සමාදිය නොවයි කියන එක මෙන්න මේ පදය තුර තිබෙනවා ්‍යනං විරාගෝ තානිදේධන යන කියන ස්වභාවයදී අ චිත්ත අභ්‍යම්තරේවා අඇතෙන් ටැල්දිින් නැති බැන් ඒමහොත එතන රාගයේ යටපත්වීමක් වෝ විනාසවීමක්කෝ නැති බවත්තියනවා විරාගෝ. එවුනාට දෙකක් තානි ඒවා එකක්න මේ ආකාර දෙකක්. මේ සසුන එකයි සසනින් පරිභායර එකයි මේ පෙන්න්නේ බොජ්ජංග විප්පයුක්තානී සසනින් පරිාහිරක බොජ්ජංග සතියමුල්කොටත් බොජ්ජංග වලින් වඩපුය කක්ටමේ බොජ්ජංග රහිතය එකක්. බුද්දස්්‍රාවකට අඇති වන්නේ බොජ්ජංග සම්පයුක්තාාන, බොජ්ජංග පාර යන්න ඕනේ ගොල්ලෝ නමුත් සමාධයේදී ඒමොහොතේ කලේසියන් ඇවිදිින් නැති බැවින් සමාධ සංසුන් භවේ සමානත්්‍යයත්තිේ නායිකල මේ රැවටන්නේ බහෝදනක්. ඊළට පෙනවා බොජ්ජංග විපයක්තානි බෝජංග රහිතපාරි ගියානන්ඒ බාහිරකාන සම්බුදු සසුනෙන් පෙර පරිබාහිරයි උපාසකාහරි උපාසි කකාරි භක්වාරි වික්ෂුණී කර බට ඇම තියන්නන පුළුවන් නමුත් ඒක අත් කළමතාන යෝගයෙන්ගේ පාර බව ඒ ග්‍යයවත් දන්න නෑ ධර්මය තේරෙනතුර. බාහිරකා සබුදු සසනින් පරිබාහිරයි. බොජ්ජංග සම්පයුක්තාන අරිය පුග්ගලාන. බොජ්ජග සහිත සමාධිය සධ්‍යනය සෝ අන්න අදී මාර්ග වරලාවීන් ලඟ තිබෙන්නවු අරිය පුග්ගලානේ. දෙකක්නේ. ඇයුබ මේ බාහිරක අනිශසාාසනයට මැරන්දාහදන්න වෙච. සා න පරටේ බොහෝ පුරුදු කරලා තිබෙන්නේ එක සදහන් තේරුම් අරග සදහම් සරණ ආංගානය කරමින් කෙලෙස් නැසමින් යනගමනකන අරිය පුද්ගලානික කියන්නේ ඔබ අයිතිවෙන්න ඕන බුදුසරණ ආරී පුද්ගලන්ට ලෝක ඉන්දආවසාහ හිමාවනේ තවදරට අරී පුද්දල නොන පුදගල මේ සමාධ දාන වතව නොකුත් විද්ායෙන් පෙන් නැ එනිසාන තේරුම් ගන්න. සමාධි වඩන් බණදැන ගණඩ ඕරනෑ. අයන්න ආයන්නවත් දන්න ඇති අම්මට පවා තාත් තට පවා කවුරු හරි කීවොත් මෙන්න මේ කරන්න කියලා එක කළොත් මහන්සි වෙලා. අනාානය හරි යරපතනය හරි පිම්බේ මැලීම හරි ඔසෝමිගන තබමි හරි පට විහරි ආපෝ හරි තේජෝ හරි නීල හරි පීත හරි බුද්ධානුස්වති හරි ඕන එකක්. එකක් ගන්න කොට උපේක්ෂහ සහක තරමුණක් බවට පත්ව ඕක මේ අර නැවත නැවත භා විතා කර නවර් තමයි වඩනවා කියන්නේ වෙනත් ඒවා මේකෙන් එන්ඩ නොදනෝ රූපයට සබ්දට ගන්දයට රසිර ඉඩ නොද නෝ ඒකම නැවත නැවත තිබෙන නිසා ඒක අරනි නිසා අනික්වය දැවිල්ල නැත නිසා මේ සංසුන් බවක් දැනෙනෝ පොකට තමයි සමාධි කියන්නේ මේලෝක ඕන කෙකුට ොහම ලසියෙන් ලබගන්න පුලුවන් යක සමමා සමාදී නවෙයි මච්‍යා සමාදී. මන්දත් බුදුසමය තිබෙන තදංග විස්කම්බන සමුච්චයද කිය වචන තුනක් කෙලෙස් සම්බන්ධයෙන් තදංග ගෙදෙරී දම් ඕන කෙනකට අට කරන්න පුළුවන් සතියකට දෙහකට දවස්කිපයකට විස්කම්බන ඔය පාරයගිහින් කල්පයකට දෙහෙකට ඉතර ඇත් කරන්න පොළුවන්නමු ආයත්වා ඇත් කලාට නවා යට කලාට නවා මොකොද මුල් ගලෝලනෑ. එසා බුදුවර ලෝට පහරිලා උගන්නන එක සමුච්චේද ප්‍රහාණය මුල් ගලවන ලිදිරෙන්ටෝ. එනිසා මේ ආපු ප්‍රශ්නයට මොකවත් බනක් දන්න ඇතු ඔට මේ සමාධී වඩන්ට ඔන්නම් ඇ රචිනම් ලොල්නම් මේක වෙනම ඉදගනන් ටත්ව න ආරවාගේ විගිඳදර වැඩ කරන්නත් බෑ මොකද මේක හවධානයමම් කරන්න ඕන. වෙ ඒක නැවත නැවත ඕනෑකමෙන් භාවිතා කරලා ඉන්න පුළුවන් කාලසීමාව වැඩදිුණු කරගන්න. අදදැකීමක් ලැබේවි සමාධ ඉන්නකට ලෝක අමතකයි සමාධ අතය රුහන් පරු ලෝකටම වැටනවා ලෝබදය සුමහෙමයි කියලා.ඒ අත්දැකීම ලබා ගන්න. එනිසා අපි පැහැදිලි කරන්න එහෙම සමාධයක් වරණ එකක් නෙවෙයි. එක සතුනින් පරිබාහිරයිනේ මේකති ආනන්තරික සමාධී කර වචනයක්. මාර්ගය ගැනීමට අමතුරුව ලැබෙන්න්න අවු සංසන්සුවයක ආනන්තරික සමාධී කියලා කියන්නේ. ඒක තමයි බොද්ජංග සම්පයුක්තාානය අරිය පුද්ගලනි සඳහ අන්නන් සහ පි අරිය පුදගලෙක් බවට පත්තවෙ බදුන් වහස වදාල ධර්මය තේරුන් අරගෙන අනුගමනී ප්‍රතිපදාවක් තුළ කාමවිතර්ක ව්‍යාපාදිි තර්ක විහිසා විතර්කට එකතුන වී ප්‍රහිණ වෙමින් ප්‍රීන වෙනකොට ලැබෙන ස්වාභාවික සංසුන් බවක් ඒක හදන එකක් නෙවෙයි සාභාවිකයා මේ හදනේවට ධර්මය උගන්නන්නේ ආයතන ආයතන බිඳ වැටෙනෝ. නමුත් ආනන්තරයක සමාධිය හදන එකක් නොවන නිසා බිඳ වැටීමක් ආරම්භයක් අවසානයක් පළිම වචන කතා කරන්න බෑ ආශව ආශ්‍රෝකයන කෙලෙස්සලටනි කා මාස්රෝ භවාසව දිට් ආ ආස්්‍රෝකයන ඔබේ තේ බිලා උපදින ලබදේස මහොයන්ට එතමා ඇසරු කරපු දේවල් නැවත නැවත් ඇතර කිරීමෙන් බලවත් වෙලා ඔබට මහත් පීඩනයක් ගැත් දෙ ොයකතමයි චිත සන්තාන ගත දුක කියෙලකය ප්‍රශ්න වැඩිරගත්තයි ඔලුව දෙ පැත්ත හරවාගන ඔොුුවේ අතක ඩාගන ඉන්දයන් නැතුව එවුඩ හිටියට කොට වුඩ ලො තන්න බැර විසාාල පීඩනයකින් නමුත් ඔළු ඩට අපපු කිලෝගනක රක්න මේ ඔලු ඇළටාපනතක බරක් මෙන්න මේ බ බා තැබීමට බුදුහන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ බරෙන් මගාරින්ට නෙවෙයි ඔබවේ ඉල්ලන්නන්නේ බරෙන් මගාරීට හැත්තලායිට නිසා පෘථජන පුද්ගලයෙක් වසයෙන් සිටින විට ඇස කර නාශය දවමුල්කොටගෙන පවපින ධ්‍යානය මුල් කටගෙන ඒවට ඇතිවෙන්නවූ ඇලීම් රුචිකත්වයන් නිසා සමහරුව පවට ඇලනවා සහරු දදිව ලෝකට ඇලනවා සහරු බමලොට ඇලි නොවා ඒ ය එලැබෙන සංසුන් සමාධිසා පේතුකොටගෙන. ඒවා ඉීට පස්සේ බවවාව දිට්‍යාශ්‍ර විද්‍යාශ්‍රව කාම නංකාම ලෝකෙට අදාළ ආශ්‍රව සමාන නෑ ආශ්‍රව පුත්ජන පුද්ගලයා ක්‍රමයෙන් වැඩිදි වුණු කරනවා රැස් කරනවා. නිියලිය ඇලි ඇසිරු කිරීමතුලින් ඒවත් ඇලීමම තුලින් ගැටීම තුින් ඒවත් මත්තවය ගැනීම තුලින් බලවත්වනක නර්ථයතමයි ආස්ශ්‍රරව කියන්නේ. දැම් බුදුරජාණන් වහන්ේ ආසර රැස් කරණ ඥානය අදේශනා කළේ නෑනේ. ආසවක්හය. ආස්ත්‍රව සෙවෙන්නේ මෙහෙමයි කියලාත් තේරෙන නුවනටයි ආසවක්්‍ය ඥානය කියල ැන හු ඇතුලි මොකර පෙන කල්වලගඉන්න එපා ඥානයක් කියලා මෙහමකලොත් මේක වෙන්නි නෑනේද කියන අවබෝධය. අනුස වචන පීනවාන ඒවංපි තන්හානුසේ අනුත් හඩුහතේ ඩිබ්බන්තති දුක දං පු නප්පුනා. යංකෝභික්කවේ අනුසේති තයන සංකං ගච්තව වචන තියෙන තැකීපයක්වේ මතක් කරන්නේ. අනුසේකයනක තෙරුම පස්සේ එන්ඩ හේතුවක් සිත ඇතුළේ සැඟවීම පොදුවේ තන්න අනුසේ බෙදීක් බෙදාගත් කල ලෝබානුසය දේශ අනුසේ මෝහානුසය අනුසේති ෘ්‍රදග්‍යා දගලයා අතින් සිදදුුවන වරද තමයි මේ සංයෝජනය සසරට බැඳී මෙවත් මේ අනුසේතුර වීම එක අනන්ත සංසාරිත් කළලා මේ ජීවිතත් මෙ වනතුරුත්ත බට බනතරුණ නැත්තන් කර ඇති කුඩා දරුවන් ගවම එක නෑ ආතන් වසෙන් අනතුර මේේ හැම කාරණයක්ක කො ඔබ ඇල ගට නවලෝක ලාබාලා සැබ්දුක් කාදී වසයෙන් එරි ඒවත් සමඟෝමට ඇලිම ගැටීමේදී ගැටීමේදී ප්‍රතික්ෂේප කරන්නටත් ඇලිීමේද නවත ගන්නත්තඕනකමක් වේනවා මමෝක ලේසින් හරින්නෑ මටත් වෙලාවක් ආවායිද ආවයිකෝ ක වචනින් කියන්න හිතන්නේ අන්නේ සිතෙහි පසුමහොතක හටගන්නට ඉතුරුවෙන් නවත් දෙයක් නොනාට මේ අවිද්‍යාන් කාරය අනුසයි. දිගත් සිත යටටසිතක කියර වට පච්චිකනො වචන නේ දන ගන්න ඕන දෙසපාලන පාජයකද විරද්වාදී අ අපට හිරිහර කලා ට පරාජවෙලා නිසා නිහන් හිටියයි කියන්නක. හැබයි හිරිියර කලා කියන බාර ගැනීම හ ඉදවීම තියෙනවා දැන් හිත ඇතුළේ මටත්වෙලාවක් ආවායිකෝ උන්නානු සේතය ලතිබෙන්න්නේ ති දේ රටාව ඩ්ු අට මාරුවෙනවා දිනවා පරදින පැරදිච්ච කෙන දන්නවා දෙන්නනම කෙන පරදින ඔන්න කොකාට වාර්යහ තිත්තට වාරය එකට දෙකක් කරන්න රෝබාට් ඔබට එදුු හෙේවන්නේ අර අනුසේවිසින් ඔබ වෛරයෙන් වෛරය කරන කෙනෙක් සංසිධවන කෙනෙක් නෙවී ඔබ ක්‍රෝධීයට ක්‍රෝධදීන් පිළිසරදු කෙනෙක් ඇත්තට මඔ බෞද්ධෙක් නෙව ප්‍රතිපත්ති වයෙන් ගත් කල ඔය ප්‍රක්්යන තමායේ සුනකයෝකාගන්නවාගේ වැඩේ කරන්න නුවනක්ෝන නෑන සුනකය ප්‍ර්නය ක කනක කාගන්නවා ඔබත් මේ බාහි ප්‍රශ්නයක් කල්ල ගන කාගන ජීවිත නැති කරගන්නව නම් දහනි කරගන්න වන මොකද්ද බේදුණවා ඔබ බුද්ධ ශසනාවට යොමුණේ නෑ දිිනඩනක්ෝද ජනකෝ ද ක්කෝද දිනන්ඩු කෝද නොක සසින්දෙන් ෙවරේ වඩ නොකිරීම බුද්ධ වචන ඔබ පිගන්න ෑ එකනි එකෙතෙර ඔබ ුදුන් පිගන්නන්නේ බුදු අදහා විශ්වාස කරන්නේෑ ඔබ බුද්ධන් සරණන් ගච්චා කැන බුරු. විශ්වාස කරනවා නන්ගේ සත්‍යය වදන් සර්ණමයක්ෂර රන් වැකි විදිහට පිළිියර්ගන්න වෙනවා මන්ද දේශනා කරන්නේ අත්දැකීමකින් ප්‍රතිඵල ලබලා අදටත් පලංගයි සනාතන ධර්ම අනාත කරණය වනවෙී. හ මතක තියාගගහරි බුද්දන් සරන ගච්චාමකර ගෙන ගත්තට උපැන සාහතිකෙන් බෞද්ධ කියරල ලේබලයක්ක් කම්බවුුණනාට ඔබට ගැමරු ඇටහෙන තුරු බුදුන් කරහි විවාසයක් නෑ බුදුන්ට ගෞවරුවයක් න ඔය පිළ පි දක් කම එක ටනවා කියන කාර වඳනවාගේ න එක ගෞරුවේ කියලා ඔබහහිතන් ඇති ඒ සරල දෙයක් එක ආගම සද්ධාවක් ගෞරුවේ නම් බුදුන්ට බුදුන් වදාල වදන්න බුද්දු අදන් රුවන් වැකි ලෙස තේරුම් අරගෙන බැහැර කළ යුත්ත බැහර කරන්න එකතුයුත්ත එකතුෙන්ට කළ යුත්ත කරන්න නොක යුත්ත කරන්න ඔබේ ජීවිතය ආදර්ශයක් කරගන්න ඕන. එිනිසා පෘත්‍යාන පුද්ගලයා ඇසන් කලෙන් නාසෙන් දිවෙන්කායෙන් ලෝභානුසය දේශ අනුසේ මෝහානසේ පොදුවේ තන්නා අනුසය සිත තුළ හඟවනෝ. මේ භාවනාවනේ මේක තමයි පමාව. මේක කරමින් ආපු කෙනට බුදුරජාණන් වන්ේ ක නොකරන හැටිතමයි ය බවනාවකින් කියලා දෙන්නේ. අවි අවිහාට යම් එතකොට තේරේවි. එනිසා ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයන් ගන්න ආරුන් රසව විඳීමේදී යළිත් විඳ ය ඇලීමේ යලිත් ගැටීමේ නැවත ගැනීමේ ඕනකමක් සහිතවඋනං බවසන් කරන්න ය බනුසේති යන්නෙක් බෙන් මවපියන් කවරත්ම එකක තියන්නන්නේ නෑ අ බාර ගැනීමෙන් ලෝබයෙන් දේශයෙන් මෝහයෙන් එකතුවීම තුළ තමයි මේ කාාවන් කොලේ අින් කොලයක් තිබුණ හම් කොලේක ලියවෙන වගේ කොලේට යටින් කාාවන් කොෙත් තිය ලිව උඩලේකට යටත් ල මේ මොහොතේම චිත්තා අභ්‍යන්තරයට බැසගන්නවා. එවිට ලෝබා අනුසේ මහනුසේ දේසානන්සේ අධිකට අනුසේ බලවත්යෙන. ඒ බව පුතක් යනපු ගයාගේ පිරහීමයි හුද්ගට පත්වීමයි හොට ආතතිය පීඩනය වැඩිවෙනවා බුදුහම තියන සූතරල පෙෙනෙන අනුසයක් පහන තියපකත් තයින් කරන්න අුත නොති ඒ සඳහා යට භාවනාවක්කොන් තවචනයක් තිබෙනවා නිමිති අනුනිමිති නිති නිමත ාස්්‍ර වලනාය ගවත් වෙනවා නමුත් ඒක නෙමේ මේය අහන්නේ කර්ණය කර්ම නිමිත්ත ගත නිමත්ත කියන තැනමි වචන තිය නවා කර්මය තමන් කරපු දේ ඒ අරමුණට එනක කර්ම නිමිත්ත එ ඔස්සේ ඉදිරි ජීවිතය ගිනි දල් හරි දිව ලෝකෙ හරි සිතේ පහලෙනක ගත නිමත්ත ක ලව ගන්න. නිෙමිත්ත කියන්නේ අරමුණට එන කේතකොට. නමුත් එක නෙමිත්ත නිමිත්තක් අසෙන් හ සූන්‍ය වසෙන් බලන්න බෑක යන දේ තියෙනවා කෙලා දකිනික තමයි පෘ්‍රතක්ජනය නිමිත්ත. හතුරන් තරහ මිතුරණන් ඇලීම බයනම් බය කනගාටුවනන් තරහනම් තරහ ඒවට අදාළ විඳීම තිබෙන නිමිත්ති. නිමිත්ත ම වී බෙන නිමිත්තක් නං ඒ නෑනිස් තුයිල්ලක්නඕකි ගනංග දෙයක් නෑ. නමුත් ෝක නිමිත්ත මම වෙලා. ඒකට බලපාන පුචි පුංචි රනාවට අනුනමි කියල න. දැන් මෙ ඔස්සේ ඇවිදි ඊීට පස්සේ කරන් දෝන මොකද කිය බලදෝනනය. දැ මේක බුදුන් වහන්සේගේෙන් ප්‍රශ්නයක් අහපුගෙනකට දීපන සහගෙන් නම මෙතන තියෙන අභික්කන්ත දස්සාාව බැක්මෙන් මනස්කාන්ත වූ කවතුමයන් වහන්ස අත්ති ප්ඥේ නාගමං අපේ ඔබ අපිහම හඩාවේ ප්‍රශ්නයක් තියෙන හින්දා. කතන් ලෝකන් අවක්කන්සූ කොහොම ලෝකේ බලන කෙනාද මාරයට හුවෙන් නැප්පි. ඔන්න ඔයහන්නේ සසර ගමන නිවාර හැටි පිළිබඳව. බුදුලහමේ සඳහන් විදර්ශනාව පිළිබඳව යහන්නේ පස්නටදී උත්තරේ මෝගරාජට පමණක් නොම ඔවට මට හැම දෙෙනටම ඉතා හොඳ ආලෝකයක් ලබා දෙන මාර්ගයක් මෝගරාජ සදාහ සතෝ වුවට මෝගරාජයින් කරලා ඔබේ නමදාගන්න බික්කු බික්ුණේ උපසකු පාසිකහා වෙනත් නමක් ඔබටයි මේ කියන්නේ සදා අදාතඇරලා හෙට නෙමයි උදේ නවත්තල හවසට නෙමයි හැම කල්හිම හැම මොහොතේදීම සතුෝ සිහිියතිව. ඔන්නසිියතිබෙන්ඩෝන මේ මොහොතට කියන එක තේරුම් ගන්න. එනිසා ඔය ඔබ කතා කරන ඔසම ගනිි ැබීමට සසිහඇතිබිලා එෙන්න ගඉන්න බෑ. ආනාපාන සතතිරට පමණස්සිහිටවෙල එන ඉන්න බ එක ආරම්භක අ්‍යාසයක් පමණයි. ඒෙන් දියුණු කර ගත්ත සසි වර්තමාන මොහොතට ඇහැට කණට නාසේට දිවට කායට ගන්න. ර්මානය පදින කාමවිතර්කය ව්‍යාපාදර්ක විහිංසා විතර්කය උපදිනක විටම එතෙන්න්ට ගන්න තරන්න ඔබ දියුණ කරගන්න වෙනවා ඒ ඇයි කියලා ඉස්සරහට කිවෙනවා එතිෙන්ට ගේන්න වෙනවා මේ එක දවසටම එන්න නෑකියි ලත්වියනවා අතිතතාව ටිටක ලග හැටි පිළිබඳ උපමා තිබෙන. තියෙන් තිබෙන්නේ කතන්දරයයක් ආසරනිසා කතන්දරයේ බොරු කරුවක් කියලකේ මෝකකිීවෝත්. ඔබතුලින්ම බලාගන්න මේක. ඔබට පලිගැනීම හෝ ඊල් සයාකිරීම වෛරකිරීම වැරදිී කෙලා හිතන්නේ නෑනේද. ඒ එකටක කරන්නම හිතලා කරලා දිනව වැරු හම පස්සෙවත්ව ඔට මේකරපු වැඩේ වැරදිී කෙලා හිතෙන්නේ නෑ නේ. සා ධර්රම දෙයක් කළ හිතන්නය . නමුත් ඔවට තේරලා තිබෙන්න වෙනවා කාමවිතර්කගේ පාවිච්චිකිරීම ව්‍යාදිිතර්ගේ පාවච්ිකිරීම විහිංසා විතර්ගේ පාච්චිකිරීම මිනිසත්කමක් නොවෙවයි තෙරිසන්කමක් ඒ ක්‍රියාත්මකය නෙමිනිසෙක්්නෙවෙයි එහි ප්‍රතිපල් හැමෝවිටම අන්තවාදී විනාසකාරී හානියක් මයි. එ ඔබ ලෝබෙන් දෙසෙන් මෝහයෙන් උත්සදවී මත්වී ක්‍රියාකිරීම මම කරපු වැඩේ වැදදිීනේද මට ඉන්න මැරනව පෙනු නෑනේද කියලා පස්සෙ කල්පනාව නොන හැන්දෑාවට අරි හෙටහාරි දව සහතකින් හරි. එන ඔබ අරරජාසත් රජ්ජුරෝ බිම්සරයිතුමා මරලා වැැද්ද පිළිගත්තහම ආයිති සංගරය හොඳ දෙයක් කියලා බුදුන් වහන්සේ සමාව දුන්නන. ඔබ යම්මොහතක මේ බ සාධරණයි කියලා ලෝබන්දේයෙන් මොහෙන් කටිුතු කළ ක්‍රප ක්‍රියා කලාපේ වැරදිී කියලා පිගන්නවාන ඔබට එතෙන්ටවාසිහිය පච්චා ජාත වා පස්සේ හටගත්තා. දැන්ති පෙරහැරගහි ගවරයි අස්සවයගි ගවරයි ස්ථාලි හවැඩක් නයිද. අස්සයයන්න ඉස්සරල ස්ථාලය වහන්ඩ එතෙන්ඩ එන්ඩ වෙනවාමේ. න මේ පස්චාද විලාට ොහොම මහන්තිලා මහන්ති තප්‍රගාණය අඩුක ගඩ පලනනි. එවිට ඒ මොහොතේ මේක උපදින කොටම එකත් එෙක් කලා මමේ අන්ඩහදන්නේ මාරයගේ පාරිනේද මස්සිහි නැතුව නේද ඉන්න කියලා සහජාතව උපදිනවාලු. තවත් මදි. ොතෙන් දෝකගේන්ඩ තමයි අර සති කියනෙ එක තේරම දැනවා කියනෙ වලඩනවාකිර රක දහ බලග එකක කිය හිතන් පා ලොකු මලක්ක මේ රටේ තියෙන. ආනාපානු සතිරල බුදු හාමුදුර බුදු නයි කියලා. බකකත් බනක්වෝ නෑන ඔස්බාරදය බලගවෙලා බුදුඉන්න පුළුවන් ආනාපනු සතිෙන් දියුණු කරගත්ව සිත විතර්කයේද ්‍යපාතුකරදී විහිංසාවිතර්කයේ දී නාධ්‍යවාසීති පාති විනෝදී ්‍රන්තිකරෝති කරමින් ප්‍රහාණය කරන්න දියුණු කරගත් බැවින්. ආසවක් කඥානය තුළ අ අනුසේ ප්‍රහාණකට කොට නැවත විදිනට හේතු කිසිවක් නැති බවට පත් කරගත් බැවින් තමයි අවබෝධීට පත්ව වනි. අප සලකම මේ හෝඩිය නැම් මුල්ලමාවිය සංර්ධන අභ්‍යාසය කියලා දි මුල්ලමාගේ සංර්ධන අභ්‍යාසය ඕන තමයි නවතක උසස් පෙළවවි භාගනවන් ඕක දැක නිටයක උත්තර විිවාග ලියන්න බෑනනි අවුදු ොලහක්තිසේ දහතුනක්ති සෙන්ඩ න ස්තරහට අන වගේ මේ මොහතක් මොහතක් පාසා මේ මොහොතට අසු නොවී ඉන්නට සදා සතෝ හැමකල්හිමසිහි ඇතිව මොකද බලන් ඕනේ ොකද කරන්න න ළඟ ගතා පදදික හරිම සුන්දරයි තුමනි පදේ ගන්නවා අත්තානු දිට්ටිං වූහච්ච සක්කාය දිට්ටියට නොපැමිණ ඉන්ඩ උත්සාහ කරන්න ඔබ පැමිණෙන් හැටිගෙනගන්න මවට කියල දෙන්නම් පැමිණිෙන හැටිය ඒ පැමිණ එක නොකරන්න නොපැමිණීම කියලා කියන්නේ අන්න සතිඕන නොපැමණ ඉන්ඩ සක්කා දිට්ටියට ව හාට දැන් නොයිලක පදය. සුං්ඥතෝ ලෝකං අවෙක්කංසු හැමකල්හිම සිහි ඇතිව සංකාර ලෝකය මට සහ මට අයිති දේවල්ලොලින් සූ්‍ය වසෙන් බලන්නට සිහිඇතියෙන් දෝඕනෑ ඔන්නසිහියතියෙන් ඕන තැන. මට සහ මට අයිති දේවල් ඉඩකනම් රකයා මුදල් හදල්න වේ මේ කතා කරන්නේ එ ලෝකය අශ්‍යයයිෙන්. මොකක්ද මේ ලෝකේ ඒ පෘතුවියනවේ නෙවෙයි එකට මුලින්තියනවා සංකාර ලෝකයේ කියලා ඒක හටගන්න ඔබේ ඇසේ කලී නාසේ හටගන්නකොට ඇතුළ තියනවා අල්ලෝබ මොහ නැත්නම් දෙශ මොහා එම නැත්නම් අපු ්‍යාවිි සංකාරය පුුණ ්‍යාවිි සංකාරය අනි ජාවි සංකාරය එකක් තියනවා ඒ අපපුනිසාතමයියකට සංකාර ලෝකයේ කියන්න දැන් සංකාරලෝකයේදී ප්‍රතක්්්‍යයනයට පවේදී ප පව මත්තේ යියුක්තයි පවනවති මම ඉන්වායකි ප්‍රෘදක්්‍ය ුළලියාට පුද්ගලයාට පුුණ්‍යාභි සංකාරයද පින මත්ෙන් යුක්තයි පිරනවති ම එක ඉන්නවා ්‍යනලලාබයාට ආනි්‍යාව සංකාරද ධයනේ මත්තෙන් යුක්තයිඒ එකෙත් ම ඉන්නවා දැ මත්තේ යුක්තයි සුන්නේ ෑ තමයි පපුරතු කරේ සංසාරය දැන් මේ මමත්වෙන් යුක්තකට ගෙන සසර හදන්ට පව සසර හදන්ට පි සසර හදන්ට ධ්‍යනෙන් සතර හදන්ට අනාගතයට අනුසේතියන්ටගිය පාර ්‍රතාාගතයන් වහන්සේගේ ශසනයේ පිළිගානය නෑයක අනුසෝත ගාමී යන පැත්තට යන පරිහාන දම්මං ෝභිකව දේසි ස්සාහම සාමනෙන් සූ්‍යයි කියන්නේ නෝට් නැත්නම් සීරෝත් කියන බින්දුව ැ බින්දුවනෙම මේ පෙන්නන්නේ හිස් අන්න ඔබට දැම් සංකාර ලෝකයක් තිබිණ බවතේරම් ගන්න මේ සංකාර ලෝකෙ කොහෙද තිබෙන්නේ කය පරිහර කරන ඔබයි ඔබගේ ර්තමා නොහොතේ ඔබ ජීවත්වෙන්නේ ඇස තුළ කන තුල නාසයව තුළ දිව තුළ කඇතුල හෝ සිත තුළයි ඔබ ජීවත්වෙන්නේ ආපු අරමුණක් සමඟයි ඒ අරමුණ සලා ඇතන වගේ ආයතනාහයකින් එන එකක් විදිහටත් කන්දක වගේ අරමුණක් තුළ ඇසත කල නමත ඉදියයක් තුළ හටගත්තාව ස්කන්ද පහක් විදිහටත් මේ ලෝකය පෙන්න්න නව ස්කන්ද ලෝකය ඇසේ න රූපමමුල්කටගත්වේදනනා සඥා සංකාර කනේ නම් සබ්ද රූප මුල්ිකත් යද න සංඥා සංකාර මෙ ලෝකෙ ජීවත්තෙන්ට ඔබට මේ හඳුනා ගැනීමට ශලයෙන් ස්කන්ද පංචකය පහලවෙනවා නෞත් මේ ස්කන්ද පංචකයඔවට අතීතෙන් අපිනිසා පංචි උපාදාන ස්කන්ධ මේකේ කාම විතර්කයේ තිබෙනවා කාමරාග ඉටුකර ගැනීමේ ඕනකම ලෝබ ම බැවෙනකට හෝ නත්වනක අපම් ව්‍යාපාදි ර්කය තින අ දේශ එමනත් නම් විහිංසා විතර්කය තිනවා අන්න ඒවායි නයුක්ත යුබේ ලෝකයේ තව ඕනනම් ලෝබෙන් යුක්තව වෙනකට අප ්‍යාබි සංකා දේශ යුක්තව වනක ලෝබ දේශම පුු ාබි සංකාරයේ තින යුක්නට පු්්‍යාබි සංකාරය තියනවා ධ්‍යානයට ඇලීනකට ආනි්‍යාවිි සංකාරය තියනෝ අභිසංකාර පදය සිංහලට පරිවර්තනය කරන්නේ සිත්්තා අභ්‍යන්තර ගත වෙන අනාගතඵලයක් ඔබදින්ට හේතුවන හේතු තැබීමක් අන්න මේ අ අභිසන්තාරය කරන වැඩ දුරජාණන් වන්ේනුට අලුතෙන් දලතන වන අිංකාරණ මේ විසංකාර ගතං චිත්තම් ඔබ අිසංකාර ගතන් චිත්තතාම් බුදුරජාණන් වහන්තේ අර කියපු ආනාපාන සතිවර හරි මොනහරි කරලා වෙසක්පු දාමකද කරගත්තේ සිත සංකාර ගත කර ගැනීමෙන් මිදුනා ඒකට තමයි සු්ඥතෝලෝකං අවෙක් අංසු කියලා උන්වහන්සේ ලබුතැන කියන්නේ අපි සංකාරයන්ගෙන් යුක්ත වෙලා හතර හද වින්නින්නවා. බුද්ධසර නං ගච්චාමකී කිය උපදාානය සරහදවෙෙන්න්න පන්න පාන සරහද ෙන්න්නවා අධ්‍යන උපානය සරහදවෙගෙන්න්නවා සංකකිත් වන පංචපදාාන කන්දාක් කියන ස් කොලිින් ගෙන ගත්තට මන් ලග මේ උපානයෙන් දුක්ගෙනත්දනවාොළ දන්නේ දැන් සදා සතෝනේ මඟරන්න පුළුවන් මධ්‍යස්ථනකට හි ඉදගන්න ඔිතර සදාහතෝ කියලා කියන්නේ පොයිට් ූදෙ අවසන කල් පන්තර ඉවොට සදහත කියලා කියන්නේ මනන් දකින්නේ බැස්පිය වී සිහින ලොට වැටි අවදවන මහොත ැ ඉතුරු හැම මොහොතක්ම සදා සතෝ. මන්දයත් හොරුටිකක් හැංගිලා ඉන්නවා කොයිවිලාව යිද දන්නේ නෑ අල්ලගන්න ගෙට්ටුවගාව ඉන්න ඕන. කියලා එලෙ නෑ කියලා එලෙ නෑ හොරෙන් ඉන්නත් ඕන ව එනවිට අල් ගන්න. මේ හුටික් සැඟගව ඉන්නවා වගේ ඔබ මේ ලෝක එක් කලාට යුතු කරන්න හිි ඉතා ්‍යන්තය ගතර තිබෙනවා ගැටනකට උපදින්ට්‍රදාල දුකරදර හසියක් මූලයන්ක නවා ලොබදේ මුහමූලයන් කියලා උපදදිින් කාරණාවල නවා කාම විතර්ක ව්‍යාදී තර්ක විහිංසාස විතර්ක සිතට එනවා අට විතර් කනය කියල කියන්න ඉටු කර ගැනීම අදහසින් ක්‍රියාත්ම කර ගනීම අදහසින් විඳවීමේ අදහසින් යන එක. මේ කුමක පලයක් ද මේ ඔබ විසින් කර ගත්ත වර්දක පලයක් ඔබ මෙහම පසු පස විදින් ඔබට වද දිනවා මේ ව කියලා ධන්නේ නැතු මෙවත් සමඟ ලෝක ජවත්වෙන විට ඇසන් කලින් නාසේදුවෙන් කයින් ඇලෙන්ට හෝ ගැටෙන්න පටන් ගත්තා ඇලිම මම වෙනකට ලෝබ මොහො කියීන ගැටීම මමාන්නකට දොස මොහොකේ නවා ඉ කරලා තිනි සම්පාරයේ ලෝබ මෝහෝදේසමහකට ගැනීම නිසා ඔබේ ස්කන්ධ පංචකයේ ලෝබ මොහෝ දේසමහොලින් නයුක්තයි සූන්නේෙ කොහෙද දැන් මේ ප්‍රසාධයන්ට ගැටික්ති ඇත්තටම සිදුනාවගේ හිනෙන් පෙරුුණත් නැද සැබෑ ලෝකයක් වසේ හබයකට එකතුේෙනවා තිබ දල් ඔට ති ේන දල්ට න කොහමත් මේ සිතුවලට එකතු වෙන්න කියල පෙනෙනි නෑ නවත් නින්ද දිනං විමර්සනය කොළොත් ලෝකෙ සිද්ධියකට එක තුුණා නෙවයි සිතටාපු දේ හතුරෙක් මිතුරෙක් ගංවතුරක් විනාශකාරීදයක් හොඳ දෙයක් වසිල් සිතුවිල්ල දැක්ක කියල තේරුම් ගන්න තරම් යානවන්තද බල නින්දේ ඔබට පේන මොකක්වත් නෑන මේ ලෝක තිර ාති නවත්ප පෙන් නැද්හෙම දැන් ඔබේ මේ සංකහර ලෝකේ අදාළ කරුණ වලින් යුක්්තයි නේද සුන්න නෑ. මේ හදාගත් සතර මේ අනාගත පල ලබන්ටතවාතිබෙන් නවහේතු. බුදුබන තේරෙන්ට පෙර දැ තේරුම් ගත් අයික ලොටක හැගිලා නවත්තන්න බෑ හැගිලා තිමනදේ කොයිල හරලි නවත්. ඒට එකතුවෙන්නට පුරදු පුද්ගලයා පෘතක්ජනයයි කියලා කියනවා දැම සදා සතු අත්තාාන දිට්ටිං ව හච්ච කියනකින් තේරුමකට එකතු නොවෙන්ඩ සක්කායදිට්ටියයට නො පැමිණින්ද අපි වැැමිණීම කොහොමද පෙන්නන්නේ පැමිින් පෙන්වා පස පච්චාවේදන වෙද පච්චා තන්නහ තන්න පච්චා උපාදන් ම කියනද අරමුණ තුල ලන්න පොතුන බලන්නතු. ඒ පැමිණනා ස්කඳ පංචකය ආත්මකොට ගත්තා අමත්ෙන් ගත්තා උපාදාන කොට ගත්තා එටකට පැමණුනා පැමණුුණන තසරට බැදෙනවා සක්ක දිච්චි සංහෝජනයක් රනු සේතිකීනකවෙදේ බැ බැදෙන නිසා. මේකට නො පැමිණිඩන කියල තින්නේ. අන්න සිහි ඔවුනවෙ ඒකට නොපැමිණිඩන වීද. සදා අවදිවතැන් පර නිද අරතුරු සිටිදදි නිද්දිී ඇවිදිද්දි දිගාවී සිටියදී ඇසේද කනයේද නාසේදී දිවේදී කයේදී කාම විතර්කයේදී ව්‍යාපාදිි තර්කයේද විහිංසා විතර්කයේ දී ඔයතමයි අවස්ථා තුනකට බෙදල පෙන්නන්නේ. හැම කල්හිම කොටු කරත්ත හොරෙක්කින් නො අන් දෙයක් නෑ එම හිතන්නක හොර බව දන්නවා දැන් කොහෙෙන් හරි අටෝලතින උගුලකින් එන්දෝන අනි තැංවලින් යන්න බෑ දොර්වල් කලක ොටුර යින් කියල දොවල් හතරක් කදර තින හතරම දනති හතරග න්න හොට තක් ඒවගේ මේ කාමතර්කය ව්‍යාපාදිිටක විශසාවිතර්කය නැත්තම්මේ අනුසේ නැති හතුරා දොරවල් හයක්ති නොයිලියටන්ඩ හයටම මුරදාලා යින්ඩ වෙනවා අ සතිය ඔන්න ඔන්න සතිය කියනකේ තේරුම් මොව ල් ගන්්ඩ මෙයාට එකතු නොවී ඉන් හෙවත් සක් අයි දිට්ියයට නො පමිණෙන්ට. ඇ ඕක කරනකටන බුදුරජාණන් වහසේ විදර්ශන වඩ නවා කියලා කියන්නේ අප්‍රමාධ වෙනවා කියලා කියන්නේ. මේ වඩනකොට ක්ලේසමූලයන් තුනී වෙන තරමට බලින් හදා ගත්ත සමාධයක් වනකට තිබෙන සංසුන් බව හමුවෙන. උදරගන්නත් බෑ නති කරන්නත් බෑ එක ලෝගක කන ලක කොත්ත්‍ර සමාධිය කියලකන තතාාගතයන් වහන්සේ කොත හරි පැහදිරි කරතින සමාධීම් භික්කවේ භාවේත අමතෝග ධමත පරි උසාහනා කියලා ඔනොඒ සමාධී වඩන් දැරු උසපාරි හල පහල දය බලාගන කෙටි කාලන සමා ලෞක සමාධයක් කොඩඩ ර ය කියන්නේ සමාධින් භික්වේ භාවිේත වඩන්න ඒ වඩන්නේ සක්ඛා දිච්්‍යයට එකතු නොවීමෙන් ඒවන් මච්චු තරෝසියා එහෙමයි මාර්යාව පරාජය කරන්නේ එක වතාවදද දෙවතාවදද නැහැ ස්වාන්සිර රහද්දක්වාම ඒවන් ලෝකං අවෙක් කන්තා පාර බුදු නත යන පාර මාර පරාජය කරන පාර දැන්සේ නම් මොන ලෝකේද? හිරලෝක ස්තු මකුත් නෑැ කිය බලන එක ක කියලත්තු ගන්න ඒතමහර සු තෝලෝකංන් කියලා ගස්වැල් සතා සතුන් ගේවල්දුරල් විදනාන් තිබෙනවා අපිට එවතියෙනවා කියලා පිහිතංඉන්න ඔෞක්ක හැදිලතින්නේ පටව්‍යාපෝතේජවලින් ආපහු පට ව්‍යාපතජ පත්වෙනවා එ මේ ගස්වැල්මෝකක්වොත් මේ වන්නේෑ තියෙන්නේ පටව්‍යාපෝතේජ විතරයි ලෝකය ද්‍රව්‍යන්ගේෙන් හිස් බැලු හම හරිනි බුදුරජාණන් වහන්දගේ ලෝකයේ බාහිර ලෝකනවෙයි. ඇසේ කණේ නාසේ දිවේකය උබවවෙන් ඔබේ සිතේ පහලවෙෙන ස්වංචස්කන්ද ලෝකය එහි පවින පුුණ්‍යාභ්‍ය පුුණ්‍යබේ අනි්‍යව සංකාර ලෝකය. එහි ලෝබයෙන් යුක්තවීම දවේශෙන් යුක්තවීම මෝහෙන් යුක්තවීම යුත්තං යුක්තයි සුනන යුක්තනම් සංයෝජනයව ව වාහර බැතින අසරාධනන්න තමයි පපළුව. අලන්ත දර්ග සංසාරයේද බුදුර හමණුවම සාමයම එක කලාව් වැරැද්ද වැරද්ද නිසා අපි මේ සසට බැඳෙන්ි කෙල තේරුම්ගඩ පුලනිනම් සාමාන්‍ය න හොඳ කීකරු දරුව රදක් කරලා අවාද කරපම අය වැරද කරන්න ඇත්තු හික්නවානේ අන්න වගේ මේ සසරයේ මේ කරපු වරද්ද නොකරන්නට ඔබට සදා තතෝ හැම කල්හිිම සිහිෝනෑ. මෙ වචනෙන් ක කියනදකහම කරන්න සුං්ඥතෝලෝකං අවක්කම් සංකාරලෝක සූන්්‍ය වසෙන් බලන්න කියන්න පුළුවනිී සමීපවෙලා තේරෙනතුරු බලන්න බෑ අන්න එතෙන්ට සමීපයනයක තමයි ඔබට මේ මනුස්සෙක් වවසෙන් ලබාගත්ත ජීවිතය තුළ බෞද්ධක මෙෙන් ගණඩ පුළුවන් උපරිම පරි පලය කලා අන්ට අවශ්‍යය මාර්ගයේ විවෘත වීම තැක්ෂ ව වවා. එනිසා හැම කල්ලි සිහි ඇතුව කියනෙකට අවදිවතැන් පටාන් ඉින්දට යනතුරු. කරන කියන සියලු කටයතුවලදී පවිච්චි කරන සියලු උදාරයන් හිදී පාච්ිකරන සියලු විර අව්‍යයහිදී නමුත් එන්නේ ආකාරතුනකින් විතරයි. ඒ පිරිමදබෝධකින් ඉන්න ලෝබය සල්ිය ලින් හරි තන ංහරි ටු කරන්න දහතන් කයිරටකම බොරුවක් කරන්නන්න අට ප්‍රයෝකරල අයිටු කරගන්න කාම විතර්කයක් උපදී. බඩු මිල මේ ඔස්සල අහතවතර නැෙන හිද පාලනයක් නැද නිසා අන්න දන්න ඇති කෙනෙක්ආපහම සියට ගත්තද සීට විකුුණ තිය ද සයයි කියලා කියවා. සීියයක් මලාබනය කිලෝ එකකි මේකත් කාම විතර්කයක් මේකත් ලෝබයක් බුදු සමී දැනවෙලදාම කියලති බිෙනවා මහිතන වර්තමාන සම්ප්‍රදායඇතුරූ පරිමේ සීට විස්සයි ලාබේ සීට ගත්තුත් එකසි විසට දෙන්න තියන්නේ අසුට ගත්තුත් සීට දෙන්නත් බැ අනූපහ අනුනමයක් වෙන්නදුව නත් ඔබ කල දුට්ටු කල වලහිහය ගන්නවා ඒ පුද්ගලයාගේ මුණු දහයා බලලා ඇතකොට ඔබ කයිරාටිකේ කපටයෙක් බරුකාරයෙක් සහපාවිච්චි කරන්න එහෙම එක පැත්තකට පෙන්නනවා අනිත් පැත්ත කට පවතිවා කාම අරමුණු. ස්පර්ස කාම කියලා මෙම ෆරාග නොවන්නවු ස සාමාන්‍ය ස්වභාවයක් පවති නවා පැවැත්ම සඳහාවිකෘතියක වරගත්්‍රන් පස්ස එක දෙක වෙනවා දෙක හතර වෙනවා ඒ වගේම නියමිත දේට එහා යන දවල් හයනො. පිකෘති දේවල් ස්වාභාවික නොවෙන. එදකොට ඒ විකෘති කාමය අන්න ක්‍රියාකාම විතර්කය උපදිනකොට මේනන් සත්තුන් ට අයිති වැඩක් කරන්න හදන්නේ ටයිතිතවැඩක් නෙමයි මගේ මනුස්සකමට බෝසත්ක මට අයිති වැඩක් නෙවේ කියලා තැන් උපට කරන්න ඉතුරුරා තිබෙන්නේ හැම කල්හිම සිහි ඇතිව අන්න සිහි ඇතුව මොකදද බලන්දඕන ඔය උපන්න්න කාමිතක්කං උපන් නම්භ්‍යාපදගකං උපන්න අොවහි සාවිතක්කං කැනඒ අවස්ථාවදී උපදින ලෝබදේ සමෝ හැගීමට ඕක ට එකකතු ලා තමයි සංසාරරි පුරද්ධ තිබෙන්නේ යි සක්කා දිච්චයට පැමිණීම පැමිණිලා සසරක්හදලාවසන් කරන උපාධානි කළ. දැන් එකතු නොවෙන්ඩ මේ මොහත අන්න එකතු නොවැෙන්ඩ තමයි මෙසිහි ඕනෑ සතු ඔබ මොනවනවට සතයති ලහිතන් න්නවද ම දන්නේ නෑ ඒ දක්කාම මේ සිහිය දියුණු කරගන්නඩ ඕන. ර පෙන්වුව වැරදි බවත එරණය එකත් හොඳ දෙයක් දවසට පස්හරි මාදකට පස්හැරි එක විතරම් හොඳනෑ නමුත් ආරම්භයක් තුවෙඩ ඉඩ නෑ පුරේ ජාත. අන්නේ දක්වා ඔබේ සියද වුණු කරන්න ඇතුවඔට සහරයෙන් මි දෙන ලැබෙන්නේ. උබ සතිකී ලබනවා කතාකරත් මේ වැඩේට තු නොවීමෙන් ලැබෙන සසාහේ තේරුම් ගත්ත පුද්ගලයක් පුදුම වීරයක් දරනවා එකට එකතු නොවෙන්න මේ එක දියුණු කරන්න සතිය වඩනම කිය කියන්නේ එක එතකොට තමයි සතිය සතරසති පට්ටනි සත ඉන්ද්‍රිය සති බලි සති සම්බෝජ්ජග සම්මා සති දක්වාම දියුණු වෙන්නේ ඒකාර මාර්ගී ම අර ලෞකික සමාධයක් නොවෙයි බදා ලොවන කෙනෙකුට සාභාවික ජීවිතයක් තිබෙනවා ඒ කර්තාව්‍ය පවතිනවා එවල් ලෝකෙට අවශ්‍ය වෙනවා ඔබේ ජීවුණෝපය සඳහා රටම මෙවරක් සඳහ ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් තහනමක් නෑ නමුත් කාම විතර්කය ව්‍යාපාධීතර්කය විහිස සවිතාර්කයේ පවිච්චි කරලා ප්‍රශ්න විස දන්ඩානයක බුදු සමේ ආගමානුකූල නෑ ධර්මානුකූල නෑ එ පුතක් ජනීගේ වැඩ බාල වැඩ සමාජය පේනු තියෙන තමයි තරෙනනට ලජාේ අපිමනවාද මේ කරමින් හිටියේ කියලා. අ ඉන්නවා මැරනවා පේන නෑ කියනකේ තේරම සතියනෑ කියන එක සතිය තියනවන එනවා පේනවා ආවනං එකතු නොවීමෙන් යන්ද වෙනවා අයායට එකතු නොත් පවත් අන්ද වෙනවා එකතු නූනොත් යන්ද වෙනවා. අන්න එක දොෙන්න්ඩ තමයි මේ සූන්‍ය වසයෙන් බලනවා කියලා කියන්නේ සංකාරලෝකය මත්වයෙන් යුක්ත වෙන්නේ ත හා උපාදාන ෞවකලත්. සට වේදනා අනකොලොත් ේදනාට තන්හනැත්න එක තුඩේ නෑ සුන් වෙනවා එතකොට අම තකරණ තෝක තෝකං කනේ කනේ ටිකට් ටිකස්සනය අස්සනය අපවාාසා දුරුවවෙන්න පටන්ගන්නවායි කියලා අන්න දැන්හර අරිය පුද්ගලාන පටිසෝත ගාමිය හංගන්නේ නෑ එනවාට අකමැත්තකුත් නෑ සමහර එවට බයින්නේ එක පීඩනට බයිනි සනමුත් එන්න දීලාල්ලා ගන්නේ එක එඩදී ලයිකතු නොවී ඇවිදිී යන්ධාරෙන එක ම දකි නොමේ එන්ඩදී ලයිකතුවන එක නිත සුකාත් වසයෙන් බැලි වසයෙන් සහ එ්ඩදීලයික නොවන එකකානිත්‍ය වසෙන් බැලි කියලා කරලා බලන්න මම කීවට පිගන්න නැතුව සත්‍යනම් ඒ බුදුන් දෙසූ දහම වගේ බව ප්‍රතිඵලතීරවනන්ගේ බුදුන් දෙසූ මාර්ගය බව පිළියරන් අනු ගමනය කරන්න ප්‍රතිඵලතියෙන් ඕන රහසක් නෑනේ මේ මොක් ට ඔබෝ සංසී දෙෙනවා දැනවානම් ඔබට සහැල්ලුවක් දැනවානං එක පක්සදයක් පටන්ගන්නවා ඔබට ඒසාහනමාර්ගයක් වෙනවා දැනෙනවා නම් ඒ බුදුන් වහන්සේ වදාළ ඒ එන මාර්ගයේ බෞතේරුන්ගන්න ඒ පැහැදිලි කරගන්න එලිකරගන්නට අුගමනය කරගන්නට බැවීමසිවස් හතක් අටක ජාති අවාසනාව බව දැන්මත් පිළිගන්න මොනමොනවාද කී කියයා මොනමුණනවාද කර කරන්න බැරිදියක් වසේ නමාරුදයක් බවටපත් කරගන හනකමට සීම කරල උපසම්පදාවට සීම කළ කැලේට සීම කල ගල්ගේකට සීම කරලා ඉඳග නීර්ියයාාවගට සීමා කරලා බුරු ගොඩාක්ගොතල මේක වහලා. මේ ගාථාව බුද්ධ වචනයම් සදාහතෝ වෙන්න ඕනේ ඉරිය වද්දීල නෑන වෙනවා ඒක මමදකින්නෙ නින්ද විතරයි අතහරඉන්න තියෙන් එකට පස් න අමිෝද්ජන්ග වැනෙ. අදාළ කාරනාවම නිවනට යොමු වෙන තැර සමාධය නිවට යමන්න සසු බාක ිතර ොමවෙන්න කෙස් එම පහු කෙස්ට ගත්හම ස මාධී වට. නිකට මත කරනවා දයෝදත්ත් සමාධියයක් කඩන උඩි නුදග කෙනනෙක්. නමුත් අබමල් රේනවක් තරන්ත් මනුස්ස ලෝක දන් හපදයක් කරලනේ වලක් වන්ඩ බෑපායාන එක බදුන් වහන්තේ හිම ආදාරනවාම් සමාධීති වනට පවරණ එක නවත්තල නෑනි? ජාත පොත කියවල බල ය බුදු හමෙන් පරිබාහිරු සමාධ උපදවාගන යෘදධිය තිබුණයි උඩින් ගේියායි දවස් බුණායි තමන් යටගත් කලේසියන් ගැටනකොට ඇවිින් පස්ස බිමෑන ගත්ත දවස්ථා නැද කියලා. නැති දවසට බාහිර ලෝකට ඔබ අවුල් කරන්න බෑ. එතන සූන් යවන දවසට. තියෙන සුරුවට බාහිර ෝකෙතක් ගටලමි ඒෙක මහගඩත් දැපවත් වලක්න්නද. නරකක් වසෙන් දකිින් දෙ එපා ඔබව පෙන්වා දෙන දෙයක් ඔබේ දුරුවලකම පෙන් වාදීමයි එතන සිදු වෙන්නේ. අතීතේ මතු වෙලා මතුවෙන් නත්තෝන එකතු නොවීමෙන් වලලන්නත් තෝන අලුනා කියනක අපි ගමුව එක නාධවාසේති පජාති විනෝදේ ති ්‍යන්තිකරෝති අනභාවන් ගමේති මේක තමයි ඒ වචන ටිකෙන් කියන ක්‍රියාවලිය ඔය සූ්‍යසෙන් බලනවා කියලා පෙන්න්නන්නේ මොන තරම් සූත්‍රතිබනත් දහල් දහස් ගන්නක් ඔසේ කතා කළත් අන්තිමට කරුණු දෙකයි. පෘතක් ජනයා ස්කන්ධ පංචකය අවසේෂ නිරෝධය කරයි මමත්වෙන් ගනී සතර හදයි. ආරී පුද්ගලයා සතියව දව් කර ගන මේකට එකතු නොව මෙෙන් අනාගත පල උපදින්ට හේතුවක් ඉතුරුනොකර නිර් අවශේෂ නිරෝධය කරයි. ඒවි දර්ශනාවයි. ඒ භාවනාවයි. ඒ බුදු නතියන පාරයි. මාර්යයත යන පාරය බුදුන් එත පාරය දෙකයි තියෙන්නේ. රතව පාරි රය ැන පාරෙන් මදිදල බදුන් ත පරටයන්ඩුවන තත්ක් නය හද රය ය පරන්නේ. ඔවට මේ එකතුවීම අතහැරීම කියන දෙකේ වෙන තරම් ගඩ රන් ොන දුණන ම තෙරුම් ගත්තාම ඇතිවේවි ඔය මධ්‍යත්ථාන විතක තියකටින් ජීවිත කාලය පුලලා පොත්ටස හත්තට ස යක්ක්කිවමින් අවු ති හතලිය අත්තිස්සේ හොයමින් මහර මට කරන වු විස් ේද හොයි. මේක නේද හෙවවේ මේක ප්‍රතිඵල තියෙනවා නේද කියලා ඔබට කඳුවෙයි මගලක තියනවා ලියු කවුරත් බැනලා උපහ නෙවයි බනහල අප සංසා කරලා ඇව්වා එවැ තියනවා ඔය තම තමන්ගේ ජීවිත පිළිබඳ ඉතින් මට සතුටුයේ ගැන ඒවගේම දෛර සම්පන්නයි මේ කාරුණ පම සමාජය භාවි කරන ඔවු ප්‍රපල ලබල තිනෙනවා දනුන්දීම ම තත් දෛරමත් කරන ඔබටත්තේ නිසා මේ මාධි තුළ ධර්මදේශනාාවට දායකත්වය දරීම නිවන් වගේ හෙළිකරදීම සඳහාධරණ උත්සාහයක් ධර්මදානයක් මතන ඔබේක තේරුම් අර්ගණ තමයි අපට ආරාධනා කරන්නේ ඔබ නන්ට ධර්මධදාන විලබෑ ඔබත් ධර්මය අර්ගෙන අනුගන්න ප්‍රතිප දාවක්ටෙන්න්් ඕන ඔබටත්තේ දහම් මැස පෑදෙන්ට වෙනවා. එනිසා ඔබේ ගාතාවයි සුනඥතෝලෝකන් අවවෙක්කංසු ඔබේ නමදාගන්න සදා සතෝ දි්ග වච්චක්කා ච්චරන පැමණි ත්හ කරන්න න් මර්ණය මර්ණ මාරයා පරජය වෙනවා මෙහම නැවත නවත ලෝකේ බලන්නක නට මාරයා පරාජ වෙනවා මු මච් පරච්චු රජාන පස්සති බුදුනති යනු ගාථ සියදහස් ගැන අතර ඉතා සුන්දරතම ගාතාවක් තමයි මේක බැක්ක දව සිදල කටපාඩංගුණනික කටපාඩන් කරන්න වහන්සේද න නි නෑ ඒ තරමට සුදරයි මගතිබෙනෝ. ඔබටත් මේ මගුගන්නට අවශ්‍ය කරනු අටහගන්නම කරු පැවිල්කි්‍රීම හේතුවවාසනාව වේවාය කියන ප්‍රාර්ථනය කරමින් අපි ධර්මාණ ශවාස්සනාව මෙසේ අවසන් කරු ලබෙනවා. දායකත්තය. මෙම උතුම් ධර්මදේශනය සඳහා සැහහි දාකත් දෙදන ලබන්නේ රාජගිරිය කළුපල්වාව පදිංචි හේවින්දි මලීෂා කරවිට දියනේයේ දෙම ඔපියන්නිසිනේ. ේවිද ලිශා කරවිට දියනගේ ජන්දදිනය වෙනුවෙන් ඇයට නිදුක්නරගේ සුව සැසේව නාගතදිය සාර්ථකයයි මගි සුභමසුව පන්දිනයක් වේවා. මට හිතනමේ නම මව්පියන් කියනකටම මේ දියනගේ උපන්දින තැගත්ත මයියක කියලා. පරලෝ සැපත් හබ් අයිලප පෙරම පියානන් අනන්ද කරවිට පියානන් සුබනා දෙෙන්න කොන් කරවිට මෑනයන් ඇතුළු මියගේ සිරු ඥාතී හිත විත්තාාදී සතරදුකින් අත්මිදීම පිණිස මේ හේතුවීමට මෙම පු පපු්්‍යෙකුසලේ අනෝදන්නවීම හේතුවේවා. ල දර පිරම නන්ර දක්නරෝග සුපදධවේසාහ උතුම් ධර්මා බෝධය පිස මංපත්තුවරීමට මෙම ධර්මදාානී හේතුවේවා. එසේම දෙවන්ගේ කරවිට දීන අඇතුර ඥාති දූපපුතුන්ගේ අධ්‍යාපන කටයවු සාර්ථකමට අවශ්‍ය ආසිරවාදේ සමඟ චිරජීවනයක් සැලසේවා ගරුණන් දේශකයන් වහන්සේට ප්‍රාර්ථනා කරන ඔන්නෝක නං කියන්නෙප. දරවි ආයත ු බහරි ුදු වාහරි පාර්ථනා කරන් රමීම බන කියන්නේ මේ ජීවිත එම සහරීව කරගන්න කිසි කැටලුවක් එෙම නෑ අපිවත් ඒක අදර්ශයෙන් කියන්න ත් නං බණ කිය මැල නිවද ින්ටක් හින් ඉන්න බලක කියයා නාගත බුදු හදුරු හම්මෙන්ඩා න නක වැඩක්නන එනිසා මේ සම්බුදු සසුන තුළ ප්‍රාර්ථනා බෝධි නෑ තුනක්ඒ අනක බදනටයන්ද නො එක බුදුවෝත් ාතයෙන් පිටියයන් වෙන මන්දය බුදුවරයා බුදුවී හමරයි පසේ බුදුරන්ට තැනක් නෑ තරවාද සසන ඇතිවෙන්නේ අහන්ත බෝධියී විතරයි. ඔබට මට ගෞතම සසනුර නිවන් ඔන්න වෙන බෝධි ප්‍රාර්ථනා කරක ඉන්ඩිපා මේ බෝධී විතරයි ඇතිබවෙන්න කක තේරුම් ගන්නම සතුටිංවාගේකිීකා අමනනා පෙන්හෙමනවිය න ර ග ප දහ ැබේවා එක්මන් බවක ද සසර දුකි නතම ප්‍රස ොන් ුස ේතු සනාවවා ඒතින් තේරුණ නැති තක් ජනානයට. මෙිහි සඳහන් යහපත් පැතුම් සපලවීමට අවශ්‍ය ආසිරවාදය ැබේවා කියලා ප්‍රාත්ථනා කරන අතර අනුග්‍රහ බෞතුන් වස්සයෙන් කතතිකලෝ ට හ සවන්දුන් ඔවට මේ සතිය භාවිතා කරන්න ඕන මොහතට සතියගෙනන්ට රන් වුවන දියුණුවීම තුළින් මාර්යා වෙත වෙනස්කොට බුදුත් නැතිය අන ගමන ආරම්භ කරන්නට මෙම කරුණු පැදිලිකීම හේතුවාසනාවේ වයි. අපද සුභාශංෂනය කරනවා. සබීතයෝයි වජ්ජන්තු, සබ් රෝගෝ විනස්සතුූ මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙෙනආටමතෙරවන් සරණයි. මෝහක්හයෝ නිප්හාන.